විකට් එක ස්පින් පොඩ්ඩක් ස්පින් එකට සපෝට් එකක් තිබ්බා මොකද විකට් එක ගෝලි කැපෙනවා ඉතින් මං හිතන්නේ එතනදී ඒගොල්ලෝ ගත්ත ඔප්ෂන්ස් ඒගොල්ලෝ හරි ගියා හැබැයි මං හිතනවා අපිට හාෆ් චාන්ස් දෙක තුනක් වගේ මිස් වුණා ඒ හාෆ් චාන්ස් දෙක තුනෙන් අපිට එකක් දෙයක් මොක් හරි කරගන්න තිබ්බනම් අපිට ඉරඩල් ලොකු තැනක ඉන්න තිබ්බා කියලා හැබැයි ඒගොල්ලෝ ගොඩාක් හොඳට මැච් කියන්නේ ඒගොල්ලෝ බැට් කරනකොට ගොඩාක් මැචුරිටි එකකින් ඒගොල්ලෝ ගොඩාක් හොඳට බැට් කරලා මම හිතන්නේ එකක් තමයි ඒගොල්ලෝ ඒගොල්ලෝ බී ටීම් එකක් කිව්වට ඒගොල්ලෝගේ මම දැන් ප්ලේයර්ස්ලා හතරක් පහක් වගේ තමයි අඩු වෙනවා මම හිතන්නේ ඒගොල්ලෝගේ ප්ලේයර්ස්ලා බැලුවම ඒගොල්ලෝ ගොඩාක් ගොඩාක් මැචුරිටි එකකින් සෙල්ලම් කරලා ප්ලේයර්ස් ලොක් කරනවා සත් දමිටි වෝල්ඩ් ආසන්නදවන් යා චාමිට දැන් මේ වගේ හොඳට බැට් කරගෙන එන අවස්ථාවක මොනවාද කණ්ඩායමක් ලෙස මැද කතා කරගෙන ආවේ පවුප්ලේකේ ලකුණු 91ක් වගේ අරගෙන තියෙද්දි අපි ඇත්තටම කතා කරා අපි විකට් ගන්න බෝ කරා අපි ඇටැක් කරන මොකද ඒගොල්ලෝ ඇටැක් කරනවා මොකද ඊට පස්සේ තමයි අපි මොකද අපේ බවුන්සර්ස් ඒක පේස් පේස් එක ස්පින් එක ඇවිල්ලා හොඳට බෝල් කරා මොකද ඒගොල්ලෝ අනිවාර්යෙන් මොකද ලෝකේ ඉන්න අංකකේ අංක දෙකේ ටීම් එක ඉතින් ඒගොල්ලෝ ගොඩක් අනිවාර්යෙන් ඇවිල්ලා ඒගොල්ලෝ ඇටැක් කරනවා ඉතින් අපේ තිබ්බේ අපි ඩොට් බෝල ගහන්නේ අපි ගියේ මොකද අපි ගියේ විකට්ස් ගන්න මොකද අපිට විකට්ස් ගත්තොත් අපිට ඉතින් පස්සට ගන්න පුළුවන් මම හිතන්නේ ඒගොල්ලෝ මුලින් ගහගෙන ආපු විදිහට වඩා එකක් දෙකක් විකට් එකක් දෙයක් ගත්තා අපි දැක්කා ඒගොල්ලෝගේ පොඩ්ඩක් පස්සට ඇදෙනවා ඒගොල්ලෝ මම හිතන්නේ ඒක අපිට කරගන්න තිබ්බනම් පළවෙනි පවර් ප්ලේ එකේ තව විකට් එකක් දෙයක් ගන්න තිබ්බනම් මම හිතනවා ගේම් එක තව පොඩ්ඩක් චේන්ජ් කරගන්න තිබ්බ කියලා මොකද අපි ඇත්තටම ඇටැක් කරා මොකද අපි ගියේ ඇටැක් කරන්න මොකද අපි දන්න ඒගොල්ලෝ ගහනවා ඉතින් කොච්චර දුරට කණ්ඩායමක් විදියට ඇනලයිස් කරාද කොච්චර දුරට ඒක සාර්ථක වුණාද කියලාද ඔබ හිතන්නේ මම හිතන්නේ අපි ඇනලයිස් කරපු හැම දෙයක්ම සාර්ථක වුණා මම හිතන්නේ ස්පෙෂලි ඒගොල්ලෝගේ බෝලිං වල මම හිතන්නේ බැටිංග වලටම ඒගොල්ලෝ බැටිංග වලටම අපේ ඇනලයිසින් වල උනේ අපේ විකට් එක පොඩ්ඩක් ස්ලෝ වුණා. ඉතින් අපි බැට් කරා ඊට පස්සේ ඒගොල්ලොන්ට බැට් කරනකොට පොඩ්ඩක් විකට් එක අපිට පොඩ්ඩක් ඒගොල්ලෝ බැට් එකට බෝලේ එන ගතියක් විකට් එක මේවල මොකද මුලින් සෙල්ලම් කරනකොට විකට් එකේ පොඩි ස්ලෝ ගතියක් තිබ්බ විකට් එක පටන් ගන්නකොටම. ඉතින් ඒක පොඩ්ඩ පොඩ්ඩ ඇඩ්ජස් වෙන්න ගත්තා මම හිතන්නේ අපි ප්ලෑන් කරන හැම දෙයක්ම හදන්නේ බෝලිං බැටින් ෆීල්ඩින් අපි හැම දෙයක්ම ප්ලෑන් කරනවා සමාල්ලා අපේ අතින් මිස්ටේක්ස් වෙනවා මම හිතනවා ඉස්සරහා තරගවලින් මොකද අපි දන්න පරාජය වෙන්නවා අපි ටීම් එකක් විදිහට අපි සෑහෙන මහන්සි වෙනවා මම හිතනවා අපි ඉස්සරහා මැචස් වලදී මේක වඩා දෙයක් කරයි කියලා මොකද 28ක් දැකේවා වෙන චුස්තියක් කුංචි 20ක වගේ අපිට ටාගට් එකක් අපිට දෙන්න පුළුවන් නම් අපිට ඒගොල්ලොන් ලොකු තරගයක් දෙන්න පුළුවන් කියලා ඒ වගේම චාම්මික ඕවස් 16යි බෝල් 4ක් ඒ කියන්නේ ඩොට් බෝල්ස් 154ක් වගේ අපිට මේ ලැබුණා. ඉතින් ඒක කොහොමද ඕගොල්ලන්ගේ ඒ කියන්නේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ කතා වුණේ ඔයත් මේ එතකොට ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හිටියේ තේරුන්නේ නැද්ද මේ වැඩිපුර ඩොට් බෝල්ස් යනවා කියලා? එතකොට ඩ්‍රෙසින් රූම් එකෙන් ගියාද මැසේජ් එකක්? ඔව් අපිට අපි මැසේජ් යවුවා මොකද උනේ විකට් එක ස්ලෝ වෙන්න ගත්තා ඊට පස්සේ අපි කතා වුණේ අපි තියලා දුවමු අපි කොහොමද ගහන්නේ අපි ලයින් වලට ගෙවමු පොඩ්ඩක් ස්ට්‍රයික් එක අපි පොඩ්ඩක් අයියෙන් දුවලා කරලා එකේව දෙකේව කරන්න බලමු ඉතින් ඒ වගේම තමයි අනිත් එක ඒගොල්ලෝගේ ස්පින් එක ඇවිල්ලා මම හිතන්නේ ගොඩක් හොඳට හොඳ තැන් වල ගොඩක් බෝල් කරා වගේ චාල් එහෙම ගොඩක් හොඳ තැන් වල හොඳ ඒරියාස් වල අනිත් ඒ බෝලේ එයා ගොඩක් හොඳ ස්පින් එකේ ස්පින් එක ගුඩ්ලි එක ෆ්ලිප් එක වගේ ඔක්කොම හොඳට ඉතින් ගොඩක් බෝල් කරා ඉතින් මම හිතනවා ඒ අරුපාරු හදාගෙන අපි ඉස්සරහට ඒක පුඩක් පුන සෙල්ලම් කරයි කියලා. breaking.lk